comare, non mi amare, nate comare, non mi amare, nate comare, non mi amare, nate comare, non mi amare. මටත් දැන් මේක වැඩක් නැහැ. ගන්නකෝ. ආ. බේරගන්න. ඕ. අයියා මේක බේරගන්න. යනං අයියේ. පළම. ඔකේ. බයි. බයි. බයි නෙමෙයි පළමක බැවිලා. අකුලත් එක වද උදේ ඉඳේ. අපිට දීලා සත පහක් ගන්නේ නැහැ. ඔයා කරන්නේ පරිත්‍යාගයක්. පිරිසුදු පරිත්‍යාගයක්. සැක්‍රිෆයිස් එකක්. මොකද? සැක්‍රිෆයිස්. ඔයා මතක තියාගන්න. It is a human side when things go wrong, when the sorrowful eagle attempts treasure strong. You sacrifice when things go wrong. என்ன sacrifice? என்ன මගේ කවුන අංගිලා දෙන්නට ගෙනිය නා පුනක්ස් අන්නේ අම්පිය මේ වචන කරන ඔය ඇටි හොදයි ජීවිතේ නැති කරගන්න මොන මගුලක් දේකෝ
මේ විදියට ගියොත් අපේ ගෑණි මගේ කට ඉඹල බලලා කටට ගහයි දොර පොල්ලෙන් කට අට වෙන්නේ. අනික උඹ හොඳ ඉතින් උස්සන්න කියන්නේ මොකද? අයි නරක ඉතින් ඉස්සුවොත් උඹට අස්වදිනාද මල්ලි? බලන මගේ ඇසේ තියෙන බාණ්ඩේ මොකද්ද? බාණ්ඩේ වටින එකක්ද? ඈ වටින එකක්ද බාණ්ඩේ? මේක කලාගිරින්නක් මිනිහෝ. කලාගිරින්න? ඊයකෝ උඹ කලාකාරයෙක්ද? ඈ කලාකාරයෙක් නම් කලාගිරින්නක් තිබිලා බෑනේ. රවිගිරින්නක් එපා තියෙන්නනේ. හරිද? මම බයවන්නේ කොහොරෙක් කොයි? මම හොරෙක්. මං කොල්ලකාරයෙක්. සක්කදියෙක්. මොන මගුලක්ද ඔයි? ආදෝල. යෝ මං මං බීපු ජාති අප්සෙට් එකක් වද්ද. උඹ තුන්දෙනෙක් ඉන්නයි කියලා කියනවා මට පේන්නේ එක එක කොහොමද? මට ලොකු අවුලක් තියෙනවා බීපුගේ. මේ අයියේ. ඈ? මට කියන්නේ දැනකට වඳින්න. ඈ? ඈ දෙක උත්සාහන් කරකෝ එනහස වදි මේ තොට මොන මගුලක්ද වල්ලේ. මල්ලි උඹ කවුද මල්ලි? අයිය මං බයන කෝරෙක් අයියේ. බයන කෝරෙක්? සී සී කැත කතා කියන්න එපා මල්ලි. කැත කතා කියන්න එපා. කවදාක මනුස්සයෙක් තමුන් තම හොරෙක් කියලා කියාගන්නේ නෑ. බන් කතා කියන්න එපා මල්ලි. මේ අයියේ උඹගේ කියන සැනකට වඳින්නම් මම. මම හොඳ හොරෙක්. අයියකෝ නෑ වෙන්න බෑනේ. වෙන්න බෑ. මල්ලි උඹ හොඳ හොරෙක් නෙමෙයි. උඹ හොඳ මිනිහෙක් නේද කියලා මට කියපන්. උඹ හොඳ මිනිහෙක්. අයියත් මං හොඳ මිනිහෙක් අයියේ. මට ජීවත් වෙන්න විදියක් නැහැ අයියට. තවත් ගානද තෑවෙන්නේ. මට ජීවත් වෙන්න විදියක් නැහැ. මට කන්න කල්ලි දිය කර දෙන්න මොන මගුලත් අයියේ. මල්ලි මේක හවන්. හිත හොඳ මිනිහා හැම වෙලේම බඩගින්නේ. හිතවල මිනිහා අතේ පිච්චියක්වත් නැහැ. දැන් මමත් හිත හොඳ මිනිහ. ඒකයි මගේ සල්ලි නැති මට. අයියේ උඹ මගේ යකා උස්සා මාත් කනමන කතායි බා. මොනවද මේ ගෝණි දෙකේ තියෙන්නේ කියපන්. ගෝණි දෙකේ මල්ලි රත්තරන් වටින බඩු තියෙන්නේ. හරිද? අන්නිතර අයියේ උඹ දැන් මගේ යකා 84000 නම් කරලා තියෙන්නේ. නැරුන් යකා උස්සමන් යකා අච්චක උස්සමන් හරි උස්සමන් මගේ මේ රත්තරන් වටින උන්නක ගෝණි දෙක අල්ලගන්න. අයියේ 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 අන්න හරි. හරි අයියේ දැන් තොගේ මේ උලව උන්නක ගෝණි දෙක මම ඉස්සුවම තොට වෙදි කියන්නේ තොගේ ආච්චි අයියේ. වෙදි දියන ටික මං කරගන්න. හරි අයියේ දැයිය මං කොහොම අපේ ගෙදර මට උන්නක ගෝණි දෙක අරගෙන යන්න පොරක් නැතුව හිටියේ. හරි හා හරි අයියේ මේක අරන් යන්නම්. උදේට කෑවෙත් නෑ අයියේ. බඳුනට කරන්නේ මා යකෝ මේ නැතේ. තුන් රැකියාවක් කරලා ජීවත් වෙන්න සිදියන් නෑ දෙක්ක. අයියේ ඉල්ලන් කරලි මම අප්පුවේයි. හරි හරි ඕන කරුවේ අද යකෝ මීට වැඩි හොඳයි අපාගත වුණා නත් කූ හැත්ත. මගේ රෝසික වචනයක්වත් කතා කළේ නෑ ඩොක්ටර්. ඔයාට විකාරද? තමුන්ගේ වයිෆ් සනීප නැත්තම් කරුණාකරලා ඉස්පිරිතාලේ ගෙනියන්න. ඇයි අද්දගෙන ඉන්නද මේ මනුස්සතා වෙටනරි ක්ලීන්.
මේ සත්තු සත්තු සත්තුන්ට දෙක කරන්නේ. හා පෝ වයිෆ්ලා වරයන් යන්නේ ඉස්සර ඉතාලේ. නෝන නෙමෙයි ડોක්ටර් මගේ රෝසි. ආ හරි මට තේරුණා. රෝසි කිව්වේ වයිෆ්ගේ නංගි නේද? හරි වයිෆ්ගේ නංගි. අනේ නෑ ડોක්ටර්. මගේ පූසි රෝසි. ආ මේ පූසි. හරි මොකද්ද වෙලා තියෙන්නේ එතකොට? අනේ උණියෝ කියන්නේ ડોක්ටර්. ඔව්. පුරු පුරු. ඉතරයි ડોක්ටර්. කොහෙන්ද පුරුස් ගාල් හද්ද ආවේ? කලබල වෙන්න එපා. කො ගේන් පුසිගෙන් අපි බලමු. අපි ටක් ගාල් චෙක් කරලා බලුවා. ඔක්කොම කරලා බෙහෙත් කළා. කිසි දෙයක් වයින් ඕනේ නැහැ. බලමු. ගන්. පුසිව ගෙනාවේ නැහැ ડોක්ටර්. පුසිව ගෙනාවේ නැතුව දැන් මම කාර්ද විතර කරන්නේ. වාටද? ඈ? අනේ ડોක්ටර් පුසි මලා ડોක්ටර්. පුසි මලාද? ඔව් ડોක්ටර්. කයිතකොට ඔහේ ආවේ හත් දවස් දාන්නේ රෑ පාටියට ඉන්වයිට් කරන්නද මට? පුසි ආදාහනය කළොත් හොඳයිද? බෝම දාහනය කළොත් හොඳයිද කියලා අහන්න ડોක්ටර් මගේ ආවේ. නෑ ලැමිනේටින් කරලා එල්ල ගන්නවා නිදන කාමරේ. නේ? මම ඔහේව මෙතන බෝම දාහන කරන්න කලින් යනවද මෙන්න ඇතර පවුනොදි? ආවා මෙතන බෝම දාහන කරන්නද ආදාහනය කරන්නද කියලා. සතෙක් වේදනාව දන්නේ ඌ පණ පිටින් ඉන්නවා විතරයි අපි. අන හතරක් කියලා මැරිච්ච උන්ගේ. හලෝ. ඔව් එක්න සර්ජන් කතා කරන්නේ. ඈ? කාටද සනීප නැත්තේ? ආ විකුරුල ජෝඩුවක් නේද? හරි. ඉන්න. අරන් ඉන්න. අරන් ඉන්න. ඕ මම බෙද දෙන්නම්. ඕ විකුරුලනේ. ආ හරි. ඇඩ්මිට් කරන්න වෙනවා ඈ. හරි. ආ හොඳයි. Excuse me doctor. හරි. ඔව් සමාව දෙන්න පුළුවන්. එන්න. බරපතල එකක් නෙමෙයිනේ වැරද්ද නේද? Come on. Okay, calm down. Okay. Right. මොකද ප්‍රොබ්ලම් එක කියන්නේ? Poppy to Sunny for now, doctor. හරි, සන්තෝසයි. ඔව් අපි මනින් හතර දාගන්න ඕකනේ. Sorry. Sunny for now කිව්වා නේද? Right. කිසි දෙයකට බය වෙන්න එපා. Papi, koi. Right. Papi ge namo mokadda? Tommy doctor. Tommy neda? Right. Tommy kiwa ballage nama ne? Ballage nama Tommy nemei doctor. Ena? Tommy kiyanne mage hobita. Eyata adareti Tommy a kiyala kiyenawa. Oh. Me tamuge miniyata? Nena man ehuwa gas ballage nama. Me doctor anamana kiyanne inne paharada? Mage baumikta adareti kiyanne Brian kiyala. ඇවුනේ බ්‍රයන්. අකට ලාරා කියලා කැලලක් නැද්ද? ප්‍රයි කියාගෙන තිබ්බේ බ්‍රයන් නේද? රයිට්. නැකකමාරයි. දැන් මොකද්ද බ්‍රයන්ගේ ප්‍රශ්නේ? ડોක්ටර් මෙයාට බ්‍රහ්මවාතේ යනවා. ඒ ඕක තමයි ඕ හිටපු ගමන් එහෙම වෙනවා. මේ බ්‍රහ්මවාතේ කියන්නේ වායු ජීවායු. ડોක්ටර් මට නම් කිසි ගාණක් නෑ. මෙන්න මේ මිනිහට නහය තියාගෙන ඉන්න බෑ කියන්නේ. ඔව් සත්තු හදන මිනිසුන්ට ගාණක් නෑ. අහලපාලයට තමයි ගාණ තියෙන්නේ නේද? රයිට්. දැන් ඒතකොට මට කියන්න පපිට සාමාන්‍යයෙන් පිටිකල කිරි එහෙම දෙනවද පිටිකල කිරි? මේ ડોක්ටර් පිටිකල ගොන්කිරි ඒ ඔක්කොම මන් තමයි බොන්නේ. මෙයාට මොනවද ගාලින් දෙන්නේ? චී ડોක්ටර් කවුද පිටිකල ගොන්කිරි බල්ලට දෙන්නේ? මෙයාට දෙන්නේ ෆ්‍රෙෂ් මිල්. කොලෙස්ටරෝල් ෆ්‍රී එක. ඒක බිමට පස්සේ තමයි යෝගට් දෙකකුත් දෙනවා. හරි කමන්නේ දැන් එතකොට දවල්ට සුදු කැකුළු බත් ටිකක් එක මොනක් අසාලිය දෙන්නේ තුනෙක් එක දෙන්නේ. දෙනවා අපේ බ්‍රයන්ට් නෙමෙයි ටොමීට දෙනවා. නේද මම හැවුවේ මේ බල්ලට. ඔව් ડોක්ටර් ඒ සාලේ ඔක්කොම මන් තමයි කන්නේ. මෙයාට දෙන්නේ ඔක්කොම ෆ්‍රෙෂ් තලපා තෝරුව. එතකොට ගියාම කේලවල්ල. ඩාලින් මොනවද ඩාලින් අර සුදු දිග එක? අර මිල්ක් ප්‍රොන්ස් දිග එක කිරිස්සු කියන්නේ. මගේ අම්මේ කිරිස්සු තලපත් අර මේ අපි තලපක් කෑල්ල කාපු කාලේ මතක නෑ නේ. ડોක්ටර් කියනවා ડોක්ටර් තියා හැම ඉරිදාම මාළු කියන මංවත් මාළු කෑල්ලක් කාපු දවසක් මතක නෑ ડોක්ටර්. මේ දඩෝ මේ අපේ බ්‍රයන්. Shut up Tommy. යකෝ මූ ඇවිල්ලා බල්ලෙක් ඇ මූ රාජකුමාරයෙක් නේ බැලුවහම. ඈ? ඇයි ડોක්ටර් රෑට මොසරෙල්ලා චීස් එක නගට් සෝස් දාලා පාන් ටෝස්ට් කොලා දෙනවා. නැද්ද ඩාලි? මගේ අම්මේ බල්ලෙකුට ගිය කල
අනේ මේ ඩොක්ටර් ඔයා නමන කියන් ඉන්නේ පහද්ද අපේ බ්‍රයන්ට්. මේකනේ ඔය බ්‍රයන්ව අපිට එව්ව USA වල ඉඳලා මේ අපේ මේ ටොමිගේ බ්‍රදර් ඉන් ලෝ. ඇත්තටම මෙයා පිට්බුල් ජාතියේ හදන්න තහනම්. ඉතින් මෙහාට එව්ව ආදරෙන් බලා ගන්න කියලා දරුවෙක් වගේ. ඒ කරුව තමයි දෙයියගේ ප්‍රසෙන් මම ගෙවාගෙන යන්නේ ඩොක්ටර්. Shut up Tommy. ඌකට ගියා මෙහේ අමාරු ගැටන නේද? කමක් නෑ. අපි පරීක්ෂා කරමු. ඕකට බය වෙන්න බෑ. රයිකෝ කට අරින්න බලන්න. ලකුණු කටක් ගල් ගහාවක් නේ. මම කිව්ව ඔයාගේ කට නෙමෙයි ටොමීගේ කට. ඩොක්ටර් පැහැදිලිව කියන්න එපැයි. මම කිව්වේ බ්‍රයන්ගේ. ඒක මිසක්. ටොමි, ඕපන් යෝ මවුත්. පුට් යෝ ටංග් අවුට්. හා, පුට් යෝ ටංග් අවුට්. ටොමි නෙමෙයි බ්‍රයන්. බ්‍රයන්. කට. ඕ, කටේ ගඳ. අනේ මේ ඩොක්ටර් ආ බොරු කියන්න එපා ඩොක්ටර්. හැමතිස්සෙම බොරු කියනවා. මම බොරු. මම බ්‍රයන්ගේ දත් මදින දවස තුන් පාරක්. එන මේ ගඳ. ඒ බ්‍රයන්ගේ නෙමෙයි ටොමීගේ වෙන්නේ නැති. දත් මදින හොරයිනේ. එයාගේ කටේ ප්‍රශ්නයක් නෑ. කටේ ප්‍රශ්නයක් නෑ. තමයි. ඩොක්ටර්, ඩොක්ටර් මෙයා දකින දකින කෙනාට පුරුණා ඩොක්ටර්. විශේෂයෙන් මාව පෙන්වන්න බෑ. එහෙමනම් ඌ බල්ලෙක්. නෑ ඩොක්ටර් බැලි. බැලි. ඩොක්ටර්ට කියන්න බැරිද මේ 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 රෝග ලක්ෂණ වලින් මොනවාද මේ? පොඩකින් පොඩකින් කෝකට කනපට උසය. කොබල් මට මෙයාගේ රෝග ලක්ෂණ අනුව කෙලින්ම කියන්න පුළුවන් බය නැතුවම මෙයාට තියෙන්නේ වෙන්ඩ හෝමෝ සේපියන් සේපියන් එම්. රයිට්? වෙන්ඩ හෝමෝ සේපියන් සේපියන් එම්. ඔව් ඔව් අපි ඉන්ජෙක්ෂන් දෙමු. මොකද බය වෙන්නේ? මේ තියෙන බඩු. අනේ පා ඩොක්ටර් බ්‍රයන්ට රිදී. නෑ නෑ රිදෙන්නේ නෑ කඩිය කනවා වගේ. මතක තියාගන්න මේ රෝගෙට දැම්මම ප්‍රතිකාර කරේ නැත්තම් අනාගතයේ දුක් විඳින්න වෙන්නේ ටොමීට. ඉතින් ප්‍රයන්ට ගහන්න මොකද මේ ටොමීට ගහන්නකො ඩොක්ටර්? යකෝ මම මොන කරුමයක් කළාටද මේ 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 ගස්බල් මේ ටොමීව බ්‍රයන් හින්දා. කලබල වෙන්න එපා කලබල වෙන්න එපා. එහෙම එකෙක් කෙනාට ගහලා හරියන්නේ නැහැ. ඉන්ජෙක්ෂන් එක ගහන්න ඕනේ බල්ලගේ නියම අයිතිකාරයාට. කවුද බල්ලගේ නියම අයිතිකාරයා? මමනේ ඩොක්ටර්. රයිට්. ඔයාද නියම අයිතිකාරයා. ඩොක්ටර් මොකද ඩොක්ටර් ඇත්තටම මේ මේකට මෙහෙම හැදෙන්න හේතුව? බල්ලට ලෙඩේ හැදෙන්න හේතුවද? බල්ලට ලෙඩේ හැදෙන්න හේතුව තමයි බල්ලට බල්ලෙක් වගේ ඉන්න දෙන්නේ නැතුව ඌව මනුස්සය කරන් හදපු එක. රයිට්? තේරුණාද? ආ ඒක නිසා මේ කටයුත්ත මෙතනින් නවත්තන්න ඕනේ. මෙතනින් එහාට බල්ලට මිනිහෙක් වෙන්න දෙන්න බෑ. ඒක නිසා අපි මේ ඉන්ජෙක්ෂන් එක අපි බල්ලගේ අයිතිකාරයට ගහනවා. නෑ. ටොමි දැන් වැඩේ විත්තාවට සුවයි. බල්ල බල්ලෙක් වගේ ඉඳි මිනිස්සු මිනිස්සු වගේ ඉඳි. මොකද කියන්නේ? දානවරකා මොකද්ද? ඔය ඇත්ත ගන්න වඩේ තියෙන්නේ. මචං මොකද්ද? ඈ මොකද්ද වඩ? බොකුටි රස වඩ. ඇවුත් නැහැ. බොකුටි රස වඩ. අර මේ ඔකල. ආ බොකුටි රස අහන්නේ. 50ක් ගන්න. මයි ගාව 50යි තියෙන්නේ ඒකයි. අර මොනර වොඩ දෙන්නකෝ ඔන්න තියෙනවා මේ තියෙන්නේ ආ 50යි පොඩ්ඩ යෝ he needs to talk with you නායකතු hello gentlemen come here nice to meet you come here give me a hand අපි එහෙම එකට නෙමෙයි මේ පොඩි වැඩකට ආවේ ඒකයි මට කකා ඉන්න වෙලා නැහැ හරිද මම යනවා බස් එකට යන්න තරම් නෑනේ මම යන ගමන් ආයන්න අම්මා පම්මු දරුවනේ මරුවෝ මං ගෙඩිය මරන් ගියා.